ඊළඟට අපි සමහර දරුවන්ට විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට මධ්‍යස්ථාන කීපයක් ලංකාව පුරා අපි හිටලා තිනවා. ඒ විශේෂ පාසලේම විභාගයේ පෙනී සිටින්නේ. ඊළඟට අපිට ඉල්ලීමක් වෙලා තිනවා මේක දැන් කාලයක සිට අපි පවත්වාගෙන යනවා. මහර්ගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිපදිකා ලබා ගන්න දරුවන්ට අපි ඒ රෝහල් පරිශ්‍රයේ විභාග මධ්‍යස්ථානයක් පිහිටවන. මේ සෑම දරුවෙකුටම අපි පහසුවෙන් විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි මේ විභාග මධ්‍යස්ථාන වලට අවශ්‍ය ලිපිද්‍රව්‍ය ප්‍රශ්න පත්‍ර හැර අනිත් සියලු ලිපිද්‍රව්‍ය ලබා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වලට අද මධ්‍යම රාත්‍රියේ අපි ප්‍රශ්න පත්‍ර නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අර මම කියපු සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491.